හින්දුස්ථාන් රාගධාරී සංගීතයෙන් පෝෂිතව බටහිර නාද රටාවලට පවා හඬ සාධාරණත්වය ඉටු කළ මෙරට ගායිකාවන් අතර ගායනයෙන් හදවත දැහැන්ගත කළ හැකි ප්‍රමුඛතම ගායිකාව ඇයයි. විරහවට පවා ලාලිත්‍යයක් එක් කළ ඇය විශ්ව අභිමානී විශාරද නීලා වික්‍රමසිංහ. භාව ප්‍රකාශනාත්මක ලෙස ගීතයක් ගායනා කිරීමට හැකියාව ඇත්තේ කීයෙන් කී දෙනාටද? දේශීය සංගීත ශාස්ත්‍රය තුළ භාව ප්‍රකාශනීය ලෙස ගීත ගායනා කිරීමට හැකියාව ඇති ගායිකාවන් අතරින් ප්‍රමුඛ ස්ථානය පසුවන්නේ ඇයයි. ඇය දේශීය සංගීත ශාස්ත්‍රයේ පංච කල්යාණියයි. ඒ වගේම දේශීය ආරට මෙන්ම බටහිර ආරටත් ඕනෑම ආකාරයක ගීතයක් ගායනා කිරීමට ඇයට ඇති හැකියාව අතිවිශිෂ්ටයි. ඇය අද අපගේ වැඩසටහනේ කථානායිකාව බවට පත්ව තිබෙනවා. ඇය නමින් විශ්ව අභිමානී විශාරද නීලා වික්‍රමසිංහ. අයිබන් කියලා ඔබතුමිය අපගේ වැඩසටහනට පිළිගන්නවා. අයිබන්, මේ වැඩසටහන නරඹන අය හිතයි ඔබතුමියගේ කුඩා කාලෙන්ම වැඩසටහන ආරම්භ කරනකොට මේක සාම්ප්‍රදායික විදිහට ගලාගෙන යන වැඩසටහනක් කියලා. නමුත් අපි කැමති ඔබතුමියගේ පෞලේ විස්තරවලින්ම වැඩසටහන ආරම්භ කිරීමට. අපි ඒ ගැන කතා කරමු. මගේ පියා ෆ්‍රැන්සිස් වික්‍රමසිංහ, ඔහු වෙළඳ ව්‍යාපාරිකයෙක්. මගේ අම්මා ඉතාමත් රූමත්, ඒ වගේම ගුණවත්, නැනවත්, අහිංසක කාන්තාවක්. මට ඉන්නේ එක අක්කා කෙනෙක් විතරයි. ඇය දෝන අරුණා රීටා නන්දනී වික්‍රමසිංහ. ඇයි විවාහ වෙලා ඇයටත් ඉන්න දියණියක්. ඇය චතුරි උපේක්ෂා වික්‍රමසිංහ. ඉතින් මම හිතන්නේ මේ මගේ දෙමව්පියන්ගෙන් තමයි මට මේ දායාද හිමුණේ කියලා. මොකද මගේ පියාට ඉතාම හොඳින් ගීත ගයන්නත් පුළුවන්, රඟපාන්නත් පුළුවන්. ඒ වගේම පියාගේ පැත්තේ සියලුම දෙනාට ඉතාමත් අලංකාරයට ගීත ගැයීමේ හැකියාව තියෙනවා. ඒ වගේම තමයි මේ චතුරී දියණියටත් මට වගේම ඉතාම හොඳින් ගීත ගයන්න පුළුවන්. මගේ අක්කටත් ඉතාමත් හොඳින් ගීත ගයන්න පුළුවන්. මම හිතන්නේ අපි මේ සංගීත පවුලක් කියලා. ඒ කියන්නේ කුඩා කාලේ ගෙදර හැමෝම මේ ගීත ගායනා කරනවද තරඟෙට? නෑ, තරඟෙට ගීත ගායනා කරනව නෙමෙයි, පසු කාලීනව අපි ටික ටික වැඩිහිටි බවට පත් වෙනකොට අපි ගෙදර මාසෙකට වරක් තියෙනවා මේ ප්‍රසංගයක් තියෙනවා. ප්‍රසංගයක් තියලා අල්ලපු ගෙවල්වල දරු දෙරියන් එකතු කරගෙන එතෙන්දී අපි කතන්දර කියනවා, කවි කියනවා, ගීත ගයනවා. ඉතින් ඒ හැම අවස්ථාවකදීම අක්කයි මමයි ඉතාමත් අලංකාරයට අර දරුවොත් එක්ක ගීත ගයනවා. ඉතින් ඒ තාත්තගේ පවුලේ සියලුම දෙනාට මම හිතන්නේ තාත්තා මේ ආගමේ, ක්‍රිස්තියානි ආගමේ අර පල්ලියෙන් ආපු ආභාෂය ඔහුට තිබ්බා. මම හිතන්නේ අපිටත් කුඩා කාලයේදී අපි ගියේ තාත්තගේ ගමේ හිටියේ වත්තල. ඒ නිසා ඉතාම කුඩා කාලයේදී අපි පල්ලියට යනවා තාත්තලත් එක්ක. මං හිතන්නේ ඒ ආභාෂයත් අපිට එන්නට ඇති. ඔබතුමිය මාස 6ක ලැදරියක්ව සිටින අවධියේදී බියකරු පොලියෝ රෝගයට මුහුණ දෙනවා. ඔබතුමිය ලංකාවේ සිටින අති ප්‍රබල ගායිකාවක් බවට පත් වෙනවා. ඒ අති ප්‍රබල ගායිකාව ලංකාවෙන් පොලියෝ රෝගේ තුරන් කිරීමට සුව කැමැත්තෙන් ඉදිරිපත් වෙනවා. අපි ඒ අතීතයත් මතක් කරමු. ඔබතුමිය කොහොමද ඒ කුඩා කාලේ පොලියෝ රෝගයත් සමග ජීවිතේ ගත කරපු ආකාරය පිළිබඳව අපි කතා කරමු. මට පොලියෝ රෝගේ වැළඳුනේ ඇත්තටම ඉපදිලා 6 මාසෙට ලැබපු දවසෙම. මං දනගාලා තියෙන එක මේක දවසයි. ඉඳාම තමයි මට පොලියෝ රෝගේ වැළඳිලා තියෙන්නේ. ඊට පස්සේ කිරි උරා බොන්නට බැරුව ගිහින් තියෙනවා. ඇඬුවට සද්දෙන්නේ නැහැ. අතපය ඔළුව මේ කිසිම දෙයක් සොලවන්න බෑ. මෙහෙම අවුරුද්දක් දෙකක් විතර ගත වෙලා තිබුණා. ඉතින් අපේ අම්මා මාව
දවස ගානෙම වෛද්‍යවරුන් ළඟට ගෙනහිල්ලා අඬා අඬා කියනවලු මගේ දරුවට මොකක් හරි මේ ලෙඩක් තියෙනවා මේක හොයලා දෙන්න කියලා. නමුත් වෛද්‍යවරුන්ටත් හොයාගන්න බැරි වුණා ලෙඩේ කුමක්ද කියලා. මොකද ඒ කාලේ ඒ ලංකාවේ පෝලියෝ කියන රෝගය ඇති වුණේ ඒ වකවානුවේදී. එතකන් ලංකාවේ ඒ රෝගයක් තිබුණේ නැහැ. ඉතින් ඒ නිසා වෛද්‍යවරුන්ටත් මේක හොයාගන්න අපහසු වුණා. ඊට පස්සේ අවුරුදු 3ක් විතර යනකොටත් මට ඇවිදින්න කරන්න මොකුත් බෑ. අම්මා තමයි වඩාගෙන යන්නේ. අවුරුදු 5ක් විතර යනකොට මට ඒ තත්පරයක් වගේ අර කකුලට බර දීලා හිට ගන්න පුළුවන්. නමුත් වැටෙනවා. එක අඩියක් තියන් හදනකොට වැටෙනවා. දවසකට මම හිතන්නේ මම සිය සැරයකට වඩා වැටිලා ඇති. හැමදාමත් ඉතින් දනිස්වල වැලමිටිවල තුවාල. අවශ්‍ය වුණා අනිත් දරුවෝ වගේ කවදා හරි දවසක මම ඇවිද යනවා කියන අදිෂ්ඨානය මා තුළ තිබ්බා. ඒ නිසා මම නිතරම වැඩ කළේ මගේ ඒ අදිෂ්ඨානය මුදුන්පත් කරගන්න. ඉතින් මම දන්නවා මම මොන තරම් දුකක් වින්දද කියලා මේ රෝගය නිසා. ඒ නිසාම මට අවශ්‍ය වුණා අපේ දරුවන් මේ ලංකාවේ ඉන්න දරුවන්ව මේ රෝගයෙන් මුදා ගන්න ඕනේ කියලා. මෙහෙම ඉන්නකොට තමයි මට යුනිසෙෆ් ආයතනයෙන් ආරාධනයක් කළා. දැන් අපි මේ පොලියෝ එන්නට දෙන්නට උත්සාහ කළාට පැල්පත්වාසීන් මේකට කැමති නැහැ. ඒගොල්ලෝ කියනවා අපිට ඕක අවශ්‍ය නැහැ කියලා. ඒ නිසා ඒ පැල්පත්වාසීන් අතර ඉන්නවා ඔබව අගය කරන බොහෝ දෙනා. ඒ නිසා ඔබ වෙන කෙනෙක් මේක ඉල්ලුවොත් ඇත්තටම මේක අපිට යථාර්ථයක් බවට පත් කරගන්න පුළුවන් කියලා. මම කිසිම පැකිලීමකින් තොරව වාණිජමේ පරමාර්ථයකින් තොරව ඒ දැනුමට පෙනීට 1989 මට වන්දුක අම්මේ ජාති ජාති සංසාරේ දරුවට උපියත් වන්නට දින් සංසය 89 ඔබතුමිය දැන්වීමට ඉදිරිපත් වෙලා යථාර්ථයක් බවට පත් කළා. ලංකාවෙන් පොලියෝ රෝගය තුරන් වුණා. මා හිතන ආකාරයට මා අසා තියෙන ආකාරයට ලෝකයේ සිටින එකම කාන්තාව එවැනි දෙයකට දායක වෙච්ච ඒක ඇත්තක්ද? මමත් විශ්වාස කරනවා. මොකද මේ ප්‍රසිද්ධ කෙනෙක්, ඒ කියන්නේ කලාකාරියක්, ඇයට ඒ රෝගයේ වැළඳිලා ඒ වෙනුවෙන් පෙනී හිටලා ඒ රෝගය ඒ රටෙන් ඉවත් කරගන්න, තුරන් කරගන්න හැකියාවක් ලැබුණා. මමත් හිතන්නේ මම පළවෙනි කාන්තාව කියලා එහෙම වුණා. ඔබතුමියට ඒක හිතාගන්නට බැරි පුණ්‍ය කර්මයකට ඔබතුමිය දායක වෙලා තියෙන්නේ. ඒක ආත්ම ගානකටම ඉතාමත් වටිනා පුණ්‍ය කර්මයක් ඔබතුමිය දාය කරලා තියෙන්නේ. ඔව්, ඇත්තටම 1994 ඉඳලා මේ දක්වා එකම පොලියෝ රෝගයක්වත් අපේ රටේ වාර්තා වෙලා නැහැ. මම හිතනවා අපේ රට 1994 දී පොලියෝ රෝගය තුරන් වූ රටක් හැටියට රන් අකුරින් ඉතිහාසගත වුණා. මට දැනෙන්නේ පුදුමාකාර සතුටක්. මොකද
මම නිතරම කුඩා කාලේ ඉඳන්ම මගේ තිබ්බ පුරුද්දක් කිසිම කෙනෙකුට හිරිහැරයක් කරන්නේ නැහැ. තව කෙනෙකුට හිරිහැරයක් වෙනවා මට උහුලා ගන්න අමාරුයි. ඉතින් ඒ නිසාමයි මම මේ දෙයටත් ඉදිරිපත් උනේ. ඒ ගැන නැවත මං ආපහු හැරලා බලනකොට විශාල පුණ්‍ය කර්මයක් තමයි මම කරගෙන තියෙන්නේ. පළ පුද්ගලයන් හිතුවා ඔබතුමිය මේ වාංජමය පරමාර්ථකින් තමයි මේකට ඉදිරිපත් උනේ කියලා. ඔව් ඒ නිසාම මට බොහෝ අය නොයෙකුත් විදිහට දෝෂාරෝපණ කළා. දෝෂාරෝපණය කළා. නමුත් ඒ කිසිම දෙයකින් මම සැලුනේ නැහැ. මම සැලෙන්නේත් නැහැ. මොකද මම කලේ කුමක්ද කියන මම දන්නවා. ඒ නිසා මම ඒව ගැන වැඩි තැකීමක් කරන්නේ. ඔබතුමියගේ මధుර සුමිහිරි හඬ මුලින්ම මේ කැස්බෑව මිශ්‍ර පාසලේදී තමයි ඇසෙන්නට පටන් ගන්න. ඔබතුමිය අධ්‍යාපනයේ මූලික අධ්‍යාපනය ලැබුව කැස්බෑව මිශ්‍ර පාසලේදී. අපි ඒ පිළිබඳව සඳහන් කරමු. ඇත්තෙන්ම මම මූලිකවම අධ්‍යාපනය ලැබුවේ මේ වත්තලින් දැද්දි කිරිමැටියාගාර කියන පාසලේ තමයි. ඊට පස්සේ අම්මගේ ගමට ආවම තමයි කැස්බෑවේ ප්‍රාථමික පාසලට ඇතුළු වුණේ. එතෙන්දී මගේ මුල්ම සංගීත ගුරුතුමිය වුණේ අමරා අතුකෝරළ ගුරු මෑණියන්. ඇය තමයි මට මුලින්ම මේ සංගීතය පිළිබඳ අත්පොත් ලැබුවේ. ඉතින් අදටත් මම මගේ ගුරුවරුන්ව සිහිපත් කරන්නේ හදවතින්ම. මට ඒක දරාගන්න බැරි දුකක් සහ සතුටක් මගේ ගුරුවරුන් මතක් වෙනකොට. මොකද මම අද යම්කිසි තැනක ඉන්නවා නම් ඒකේ ගෞරවය හිමි වෙන්න ඕන මගේ දෙමව්පියන්ට, මගේ සොයුරියට සහ මට ඥානය ලබා දුන් මගේ ගුරුවරුන්ට. ඔව් දැන් ඔබතුමිය මුලින්ම මේ ගායනයට කොහොමද පැමිණෙන්නේ? ඒ කාලේ ගායිකාවකට හරි ගායකයෙකුට හරි ශේෂ්ත්‍රයට පැමිණීමට තිබෙන එකම ස්ථානය තමයි රේඩියෝ සිලෝන් එක. ගුවන් විදුලිය. ඔබතුමිය කොහොමද මේ ගුවන් විදුලියට ගියේ? ගුවන් විදුලියේ තිබුණා ආධුනික හඬ කියලා වැඩසටහනක්. ඒ වැඩසටහනට ඉල්ලුම් පත්‍රයක් ඉදිරිපත් කළාම මට ඒ වැඩසටහනට ඉදිරිපත් වෙන්න අවස්ථාවක් ලැබුණා 1959. ඔව් එදා තමයි මං පළමුවෙනි වතාවට ගුවන් විදුලියේ ගීතයක් ගායනා කළේ. ඉන්පසුව ඔබතුමියව හඳුනාගත්තද මේ දක්ෂ කුඩා ගායිකාවක් මේ ශේෂ්ත්‍රයට ඇවිල්ලා තියෙනවා කියලා? ඊට පස්සේ ඔබතුමීට ඉල්ලුමක් ඇති වුණාද සංගීත ශේෂ්ත්‍රය තුළ? ඇතැන්ම ඊට පස්සේ බොහෝ වැඩසටහන් වලට මට සහභාගි වීමේ අවස්ථාව ලැබුණා. සවනත රස රැන්දු, සමූහ ගායනා, ඒ වගේ විවිධ වැඩසටහන් තිබුණා. නමුත් ඒ හැම වැඩසටහනකටම අපිට ගීත ගායන ලැබුණේ සාමූහිකව පමණයි. එහෙම වැඩසටහන් වලට ඉදිරිපත් වෙලා 1968 දී මම සරලගී පරීක්ෂණයෙන් සමත් වුණා. ඊට පස්සෙ තමයි ශිල්පිනියක් හැටියට දිගටම ශේෂ්ත්‍රයට පිවිසුණා. ඔබතුමිය ගීත ශේෂ්ත්‍රයට පැමිණෙන කාලය තුළම ඔබතුමිය පෘථුල සංගීත ඥානයකින් තමයි ශේෂ්ත්‍රයට පැමිණෙන්නේ 1969 විතර වෙනකොට. ඔබතුමිය මුලින්ම සංගීත විශාරදවරියක් වීමට අධ්‍යාපනය ලැබීමට ශ්‍රීපාලි කලායතනයට යනවා. ඒ හොරණ ශ්‍රීපාලි කලායතනයේ හිටපු ඒ සුන්දර අතීතයත් අපි මතක් කරමු. ඇත්තෙන්ම මේ පළවෙනි දවස මතක් වෙනකොට මට දැන් නම් මේ
සියුම් සතුටකුත් දැනෙනවා. මොකද හොරන්ට යනකම් බස් එකේ ගිහිල්ලා එතනින් නැවතත් තවත් බස් එකක යන්න ඕන. එතනින් බැස්සට පස්සේ ඇවිදගෙන යන්න ඕන කන්ද මුදුනට. ඒ මොකද ශාලාව තිබුණේ, අරුන්දති ශාලාව තිබුණේ කන්ද මුදුනේ. ඒ මුදුනට ඇවිදගෙන යන්න ඕන. පඩිපෙළකුත් වෙනමම තිබුණා. නමුත් මම ඒ පඩිපෙළ එක එක පඩි එක එක ප්‍රමාණය. සමහර යන්නේ තනියෙන්ද? නෑ, පළවෙනි දවසේ අම්මත් එක්ක ඉස්සර හැම ඕනෑම තැන කියන්නේ අම්මත් එක්ක. ඉතින් පළවෙනි දවසේ මට හිතුණා මේ පඩි ටික මට නැග ගන්න බැරි වෙයි නේද. මම පළවෙනි දවසේ හිතුවා නෑ, මම මේ පාරේ දිගේ වටෙන් ගිහිල්ලා බලන්න ඕනේ කියලා. පළවෙනි දවසේ එහෙම තමයි ගියේ. වටෙන් ගියා. ඉතින් ටිකක් වෙලත් යනවා, දුරත් වැඩි. නමුත් පසුව ටික කාලයක් යනකොට මට හිතුණා, ඇයි මම මේ පාරෙන් යන්නේ? මට මේ පඩි ටික නගින්න බැරිකමක් නැහැනේ, මම නගින්න ඕන. ඊට පස්සේ කිසිම බයක් එකක් නැහැ. අර පඩි ඔක්කොම නැගලා මුලින්ම පාසල් ඇරුණාම, ඒ කියන්නේ කලායතනේ ඇරුණාම මුලින්ම පිටත් වෙන්නේ මමමයි. ඉක්මන් කරලා ඇවිල්ලා, ඇයි බස් දෙක එන්නත් ඕනේනේ. ඒ සුන්දර අතීතයක් තිබුණේ. ඒ කාලෙම තමයි ඒ සමහර දවස්වලට ගුවන්විදුලියට ඇවිල්ලා වැඩසටහන් කරනවා. එදාට පාසල් යන්න ලැබෙන්නේ, කලායතෙන්ට යන්න ලැබෙන්නේ. ඉතින් ගුරුතුමාගේ හිතත් හොඳ නැහැ. ඇත්තටම ඔබතුමීට මේ සංගීත ඥානය ලබා දුන් ගුරුවරුන් පිළිබඳවත් අපි මතක් කරමු. වින්සන් සෝමපාල ගුරුතුමානන්, ආනන්ද ජයසිංහ ගුරුතුමානන්, සරත් දසනායක ගුරුතුමානන් සහ ප්‍රේමදාස මුදුන්කොටුව ගුරුතුමානන්, මගේ මුල්ම ගුරුතුමිය අමරා අතුකෝරල ගුරුමෑණියන්. ඇය සහ වින්සන් සෝමපාල ගුරුතුමානන් සහ ආනන්ද ජයසිංහ ගුරුතුමා, සරත් දසනායක ගුරුතුමා, මේ සියලු දෙනා මත අද ජීවිතුන් අතර නැ, නමුත් මගේ හදවතේ සදාකාලිකවම මේ අය ඉන්නවා. දවසක් තරේ වසන්ත සෙනෙහිලි දිනුදහක් මැද ඉරුවමයි දුටුයි සවන් පිරු සත් සරමැති උහුගේ ගී හඬ මට සුනි මා සිත හඬවා ඇයි උහු යන්න ගියේ හඬවා ඇයි උහු යන්න ගියේ. ඔබතුමිය ලංකාවේ සංගීත ශාස්ත්‍රයේ තුල ඒ සංගීත ඥානය ලැබපු ගායිකාවන් අතර ප්‍රමුඛ ස්ථානය රැඳෙනවා. ඕනෑම කෙනෙකුට සහජයෙන්ම ලැබෙන හැකියාවක්. ඒ සහජයෙන් ලැබෙන හැකියාව අධ්‍යාපනය තුලින් ප්‍රගුණ කරගන්න පුළුවන්. නමුත් මේ සියල්ලක්ම කරගන්නට කැපවීමක් තියෙනවා. මම ඕනෑම දෙයක් කරනකොට ඉතාමත් කැපවීමෙන් තමයි කරන්නේ. ඒක මගදී නතර කරන්නවත් අඩුවෙන් කරන්නවත් එහෙම මට හිත දෙන්නේ නැහැ. කරන වැඩේ 100%ක් නොවුනත් 99%ක්ම හරි විදිහට කරන්න තමයි මම උත්සාහ කරන්නේ. ඒ නිසා අධ්‍යාපනය ලැබද්දී මම උත්සාහ කළා පුළුවන් තරම් කොහොමද අපි හිතමු ගීතයක එක පේලියක් ගයලා ඒ පේලිය ස්වර ටික ලියනවා. ඒ විදිහට තමයි මම පුහුණු වුණේ. නමුත් ඉතාම ඉක්මනින් මට ඒ දේ කරගන්න හැකියාව ලැබුණා. ඒ නිසා මම සංගීත අධ්‍යක්ෂණය කරද්දී මට ඉතාමත් පහසුයි. නිකන් ගීතේ මිමුණුවාම ඒ ස්වර ටික ලියනවා. මම විභාගවලටත් එහෙමයි. කටපාඩම් කරන්නේ ස්වර කවදාක්වත්. හඬ විතරයි මතක තියාගන්නේ. ඒ හඬ ගයලා ඒ වෙලාවෙ මට ස්වර ලියන්න පුළුවන්. ඉතින් ඒක ඇත්තටම හුඟක් අයට ඒක ඇති නොවෙන්නේ හේතුව මම හිතන්නේ කැපවීමක් නෑ. ඒ අපි කරන ශාස්ත්‍රයට කැප වෙන්න ඕනේ. ඒ වගේම ආදරය කරන්න ඕනේ. තමන් කරන වැඩේට ආදරය කරන්න.
සීසත් සෙලුනාවී සුරංගනා සුලංගලි ජාමර සෙලුනාවී ඔබතුමිය ලංකාවේ අංක එකේ ගායිකාව බවට පත්වෙනවා. ඒ අංක එකේ ගායිකාවගේ ගීතාතුරින් ඔබතුමියගේ ගීතාවලිය තුළ ඔබතුමිය වඩාත්ම ආස කරන ගීතය මොකක්ද? වඩාත්ම ආසා කරන්නේ කළුදී දහර චිත්‍රපටය සඳහා මම ගයිපු මාස්ටර්ස කියන ගීතයට. ඇයිඒ? පළවෙනි කාරණය චිත්‍රපටි වලට මට ගීත ගයන්නට පසුවින් ගායිකාවක් ලෙස මාව තෝරගත්තට පස්සේ 1968 555 දෙනෙක්ගෙන් ප්‍රථම ස්ථානය ලැබලා තමයි මම චිත්‍රපටි පසුවින් ගායිකාවක වීමේ වරම් ලැබුවේ. ඊට පස්සේ බොහෝ කාලයක් යනකම් ඔය අද වගේ නෙවෙයි, එක සැරේටම තනි ගීතයක් ගයන්න දෙන්නේ සමූහ ගායන ඒ වගේ වලට එකතු වෙලා තමයි පසුව තමයි තනි ගීතයක් ගයන ලැබෙන්නේ. චිත්‍රපටියක් සඳහා ගායනා කළ ප්‍රථම ඒකල ගීතය තමයි මාස්ටර්ස ගීතය. ඒ පළවෙනි කාරණය. දෙවෙනි කාරණය, ඒ ගීතය මා එතෙක් ගායනා කළ ගීතවලට වඩා වෙනස් ආරක් ගත්තා. පොඩි බටහිරාරක බටහිරාරක ඡායාවක් තියෙනවා. ඒ වගේම මෙතෙක් වැඩිම වාර ගණනක් මම ගයපු ගීතයක් ආස්තිසෙ. චිත්‍රපටි ගාන ශිස්ත්‍රයට පැමිණෙනකොට ලතාවල්පොළ මහත්මිය, සුජාතා අත්තනායක මහත්මිය, ඒ වගේම නන්දා මාලිනී මහත්මිය, ඒ වගේ ගායක ගායිකාවන් වැජබෙන කාලේ තමයි මේ නීලා වික්‍රමසිංහත් එන්නේ චිත්‍රපටි සඳහා. කොහොමද මේ ඒ ගායිකාවන් අතරින් මේ නීලා වික්‍රමසිංහ කියන නම ඉදිරියට ගෙනාවේ? ඒක ඉතින් මම හිතන්නේ වාසනා ගුණයක් වෙන්න ඕනේ. මොකද මේ කිසිම දවසක මම කිසිම දෙයකට තරඟ කරන කෙනෙක් නෙමෙයි, තරඟ කරලත් නැහැ, ඉස්සරහට කරන්නෙත් නැහැ. මගේ කටහඬේ යම් කිසි ගුණයක් තියෙනවා නම් ඒ නිසාම වෙන්නට ඇති මාව චිත්‍රපට සඳහා තෝරගත්තේ. හැබැයි මෙතෙන්දී එක කාරණයක් මතක් කරන්න ඕන. සරත් දසනායක සංගීත අධ්‍යක්ෂකවරයා, ඔහු මගේ ගුරු පියතුමේ, එතුමා පිළියන්දල මධ්‍ය මහාවිද්‍යාලයේ මම ඉගෙන ගන්න කාලේ සංගීත ගුරුවරයා හැටියට පත් වෙලා ආවා. ඊට පස්සේ එතුමා තමයි මාව චිත්‍රපටි ශ්‍රේෂ්ඨයට සිතිජය කියන චිත්‍රපටි කවි දෙකක් ගායනා කරන්න ගත්තා. එහෙම එහෙම තමයි මට අඩියෙන් අඩිය ඉස්සරහට එන්නට අවස්ථාවක් ලැබුණේ. ඉතින් එතුමා තුළින් මම ඒ මට ලැබුණු දායාදය මට ඉස්සරහට ගෙනියන්න හැකියාවක් ලැබුණේ. මම හිතන්නේ මගේ වාසනා ගුණයක්ම වෙන්න ඕනේ කියලා තමයි. මොකද ඔබ කිව්වා වගේ දෙවන්තීන් සමූහයක් අතරින් මං ඉතාම පුංචි කෙනෙක්. ඉතින් නමුත් ඒ වාසනා ගුණය මට හිමි වෙච්ච එක ගැන මං හුඟක් සතුටු වෙනවා. නැත්තම් අද දවසේ මට ඔබට මේ මොහොතේ කතා කරන්න ලැබෙන්නේ
මගේ කුඩා කාලේ ඉඳන් තියෙන දෙයක් තමයි ඔබතුමිය හම්මු වෙච්ච වෙලාවක මේක ඇසීමට ඕන කියලා මම හැම වෙලේම බලාපොරොත්තු වෙන් හිටියේ. හැබැයි මට මීට පෙරත් ඔබතුමිය මුණ ගැසිලා තියෙනවා. නමුත් ඒ අවස්ථාවල මම ඇසුවේ නැහැ. මේ මම කුඩා කාලේ ඔබතුමියගේ ගීත රූපහණී ප්‍රචාරය වෙනකොට මම බලන් ඉන්නවා. මට ඔබතුමිය දැක්කම තේන්නේ මේ මගේ අම්මා ගී සින්දු කියනවා, ගීත ගායනා කරනවා කියලා. ඒ හැඟීම ආවේ ඔබතුමිය භාව ප්‍රකාශනය කරන ආකාරය ඉතාමත් අද්විතීයයි. ඒක ඕන කෙනෙකුට හදවතට දැනෙනවා. ඇත්තට කොහොමද එහෙම ගීත ගායනා කරන්නේ? ඒක මම හිතලා කරන දෙයක් නෙවෙයි. මම කුඩා කාලේ ඉඳගෙන ගීතයක් ගයනකොට මුලින්ම කරන්නේ ගීතයේ අදහස මගේ හිත ඇතුළට කාවද ගන්නවා. ඊට පස්සේ ගීතය ගයන වෙලාවේදී මම ඉන්නේ ඒ ගීතයේ තුලම තමයි. ඒ අදහස කටහඬටත් මම යොදා ගන්නවා. ඒ යොදා ගන්නකොට ඒ අදහසට අනුව මගේ මූණේ ඉරියව් වෙනස් වෙනවා. ඒක මම හිතලා කරන දෙයක් නෙමෙයි. මම පටිගත කිරීමක ඒ දේ කළත්, සංගීත ප්‍රසංගයකදී ඒ දේ කළත්, මොනයම් තැනකදී ගෙදර නිකන් ඉන්නකොට ගායනා කළත් මගේ අතින් ඒදී ඉදීම සිදුවෙනවා. මම හිතන්නේ ඒකයි තින් මම ලැබපු සහජ හැකියාවක් වෙන්නට ඇති. නැතු හිතලා කරන දෙයක් නම් නෙමෙයි. මේ මෙච්චර ලස්සන නීලා වික්‍රමසිංහට ආරාධනා හැම ආවෙ නැද්ද මේ චිත්‍රපටිවලට ටෙලිනාට්‍යවලට සම්බන්ධ වෙන්න කියලා? මේ ගායිකාවක් විතරක් නෙමෙයි, එතකොට අපිට නීලා වික්‍රමසිංහ කියන නිලියක් දකින්නට ලැබෙනවා. ඇත්තටම ආරාධනා හැම ලැබුණ නැද්ද? ඇත්තෙන්ම ලැබුණා. චිත්‍රපට දෙකකට, එකක් තමයි පූජා කියන චිත්‍රපටයට සහභාගී වෙන්න කියලා ධර්මසිරි ගමගේ අපේ ධර්මසිරි අයියා මට කිව්වා, අනේ නීලා නංගි මේකට සහභාගී වෙන්න මං ඔයා හින්දා තිර පිටපතත් ඔයාට අනුකූලව වෙනස් කරන්නම් කියලා. ඉතින් ඊට පස්සෙත් මට තවත් ඔහුගේම චිත්‍රපටයකට කතා කළා. මම දන්නේ ඇයි මං ඒ දෙකටම එපා කිව්වේ කියලා. අද නම් මං ඒකට කැමතියි. කොහොමටත් ආරාධනාවක් ලැබුණොත් ඒකටත් ඉදිරිපත් වෙන්න හිත තුළ කැමැත්තක් තියෙනවා. එදා මමවත් දන්නේ ඇයි මම බැහැ කියලා කිව්වේ කියලා. ඒ ආරාධනාව ප්‍රතික්ෂේප කළා. ප්‍රතික්ෂේප කළේ ඇයි කියලා. මේ ඒ කාලේ මෙච්චර ලස්සන නීලා තරුණ කාලේද මේ ප්‍රේම ආරාධනා හැම ආවේ නැද්ද? ඇතර මේ කොහොමද මේ කපිල හේරත් මහත්තයව හම්බුනේ? ඒ ආදර කතාව කොහොමද පටන් ගත්තේ? අපි ඒ ගැනත් කියමු මේ වැඩසටහන තුලදීම. ඇත්තෙන්ම මම ඉතාමත් භාග්‍යවන්තයි. ඒ අතින් මොකද කපිල ඉතාමත් ගුණගරුක, ඉතාමත් ආදරෙන් මාව රැක බලාගන්න මට ආරක්ෂාව සපයන ස්වාමියෙක්. මම හරිම වාසනාවන්තයි කියලා කියන්නේ ඒකයි. ඔහුව මට මුණ ගැහෙන 1998. ඊට පස්සේ ඉතින් අපි දෙදෙනා අතර ආදර සම්බන්ධතාවයක් ඇති වෙලා තමයි අපි විවාහ වුණේ. මම හිතන්නේ මම නිතරම hina වෙලා ඉන්නේ ඔහු නිසා කියලා. මොකද මගේ ජීවිතේට හිවණල්ලක් වගේ ඔහු ඉන්නවා. මම හිතනවා මම මැරෙනකම්ම ඔහු මාව රැක බලා ගන්නවා. ඒ විදිහටම මගේ හිතට දුකක් ඇති වෙන්න ඔහු කිසි විටක කටයුතු කරන්නේ නැහැ. මගේ වැඩ කටයුතු වලට, මගේ සංගීත ජීවිතයටත් ඔහුගෙන් ලැබෙන්නේ විශාල රුකුලක්. මොකද ඔහුත් ගායකයෙක්, ඒ වගේම රංගන ශිල්පියෙක්. ඉතින් අපි දෙන්නට දෙන්නා අපි දෙදෙනාගේ අදහසුත් බොහෝ අදහස් එක සමානයි. සමහර දේවල් ඉතින් ඕනෑම දෙන්නෙක් අතර තියෙනවානේ වෙනස් වෙන දේවල්. ඒක එහෙම වුණාට
මේ හැම දෙයක් ගැනම බලනකොට මම හිතන්නේ ඔහු මට දෙවි කෙනෙක් කියලා. මම හිතනවා නෙමෙයි ඒක. ඒක තමයි ඇත්ත. මොකද ඒකට මං එක කාරණයක් කියන්නම්. මං ඉතාමත් මරණයේ දොරකොඩට ගිහින් ආව කෙනෙක්. එතෙන්දි මේ වෛද්‍යවරුන්ට අමතරව මට දෙවියෙක් හැටියට සැලකුවේ. මම අදටත් දෙවියෙක් හැටියට සලකන්නේ කපිලට. මොකද ඒ තරම්ම හොඳින් මාව රැක බලාගත්තා. මේ වෛද්‍යවරුන් සහ ඔහුගේ මාව රැක බලා ගැනීමේ ප්‍රවණතාවය නිසාම තමයි මම මරණින් මේ පැත්තට ගොඩ වුණේ. නැත්තම් අද වෙනකොට නීලා වික්‍රමසිංහ කියලා කෙනෙක් ඔබට කාටවත් දකින්න ලැබෙන්නේ. සුන්දර කඳු අලල්ල මැද තුන් ඉඳ තවම ගලනවද සාගර දිය මැද මුතු ඇට තවම තියනවද සිංහල සිරිතට අත්වැඳ කවුරු කතා කරනවද මේ ඔබතුමිය ඒ පවසපු සියල්ල අපි දැසින් දැක්ක මේ නිවසට ගොඩ වුණාම කොහොමද කපිල හේරත් මහතා ඔබතුමියට සලකන්නේ ඊට අමතරව මේ අපිට කොහොමද සැලකුවේ කියන එකත් අපි සජීව ලෙස අත්විඳා දැන් අපි වැඩසටහනේ තවත් පැත්තකට යමු ඔබතුමිය වසර ගණනාවක් ලංකාවේ දූ දරුවන්ගේ ඇස් පාදපු ගුරු මාතාවක්. ඒ ඔබතුමියගේ ගුරු වෘත්තිය තුලත් ඔබතුමිය ගත කරපු ආකාරය අපි සඳහන් කරමු. ඇත්තට මගේ ජීවිතය ගත්තොත් මුල ඉඳලාම මම හිතන්නේ උපන් දවසට පස්සුව ඉඳලා මම විශාල අභියෝගවලට මුහුණ දීලා තියෙනවා. ඇත්තම මම මෙහෙම කිව්වොත් මම මෙහෙම යෝජනාවක් කරනවා. ඔබතුමිය අභියෝගවලට අභියෝග කළ කාන්තාවක්. ඒක හරිද? හරියටම හරි. මොකද මේ ඒ අභියෝගයක් අභියස මම ඉතාමත් ධෛර්යවන්ත වෙලා නැගී සිටිනවා. මම කිසිම වෙලාවක එයින් පරාජය වෙලා නැහැ. ඇත්තටම කඩාවැටීමක් සිදු වුණේ නැද්ද? දරුණු ලෙස රෝගී වුණාම. ඇත්තෙන්ම නෑ. මොකද මේ ජීවිතය පිළිබඳව අපි හරි විදිහට දැනගත්තොත් එහෙම කඩාවැටීමක් වෙන්න බෑ. මොකද මේ සංසාර ගමනේ මේ එක්තරා නවාතැන් පොලක් විතරයි මේ ජීවිතය කියලා කියන්නේ. මේ ඉතාම කෙටි කාලයකටයි අපි මේ ඇවිල්ලා තියෙන්නේ. කවදාරි දවසක මේ නවාතැන් පොලෙන් අපි ඉවත් වෙලා යන්න ඕන. මම හිතන්නේ එහෙමයි. මේ සංසාර ගමනේ ඉතාම කෙටි කාලයයි මේ තියෙන්නේ. ඉතින් ඒ කාලය තුලදී සියලුම අභියෝගවලට මුහුණ දීමේ ශක්තියක් මට ඇති වෙලා තියෙනවා. ඒ ඇති වුණ හේතුවත් විශේෂයෙන් මම කියන්න ඕන ඒ සියල්ලකටම මට ඒ සියල්ලක්ම ජය ගන්න මට හැකි වුණේ මගේ මවගෙන් ලැබුණු ධෛර්යයෙන් ද කියලා. මොකද මගේ මවත් ඉතාම ධෛර්යවන්ත කාන්තාවක්. මව ළඟම හැදුන කෙනෙක් හැටියට ඇයගෙන් ලැබුණු මට ඒ දායාදේ ඇති මගේ ජීවිතයේ අවසානයේ දක්වා ඉතාමත් සාර්ථකව ගෙනියන. අර ඔබ කියපු ප්‍රශ්නෙන් අපි පිටපැන්න කියලා මට හිතෙන්නේ ගුරු වෘත්තියේදීත් 1972 තමයි පළවෙනි වතාවට ගුරු වෘත්තිය සඳහා මම ඉල්ලුම් කරේ. පළවෙනි පත්වීම කොහෙටද? ඒක ගැන යමක් කියන්න තියෙනවා. 72 දැන් අද වගේ සහතික බලලා නෙමෙයි අපිට ගුරු පත්වීම දෙන්නේ. ප්‍රායෝගික පරීක්ෂණයකුත් තියෙනවා. රත්නපුරේ තමයි තිබ්බේ. අම්මයි මමයි ගියේ. ගිහිල්ලා ප්‍රායෝගික පරීක්ෂණයෙන් සමත් වුණා. ගුරු වෘත්තියත් ඔබට මේ ගුරු වෘත්තියෙන් ඔබ සමත් කියලා ලියමනක් ආවා. නමුත් එක්තරා කෙනෙක් ජනප්‍රිය කෙනෙක් එම පරීක්ෂණයෙන් අසමත් වෙලා තිබුණා. ඒ නිසා අපි 300 ගණනකගේ සම්පූර්ණ පත්වීම් සියල්ල කැන්සල් කළා. අවලංගු කළා. 1972 ඒක හරි අභියෝගයක් ජීවිතේට. නමුත් මම කම්පා වුණේ නැහැ.
ඊට පස්සේ නැවතත් 1975 ගුරු වෘත්තියට ඉල්ලලා එතෙන්දි මට ලැබුණේ පළවෙනි පත්වීම ලැබුණේ අහුංගල්ලේ ඒ කියන්නේ ගාල්ලේ අහුංගල්ලේ රාජපක්ෂ මහාවිද්‍යාලයට එතෙන්දි ගියාම මට කිව්වා මෙහෙ ඇති සංගීතයක් නැහැ ඒ හින්දා ඒවල එතකොට ඔබතුමී ජනප්‍රිය ගායිකාවක් ලංකාවේ ඔව් ඒ විදුහල්පතිවරයා කිව්වා මේ එහෙමද සැලකුවේ නෑ ඒ විදුහල්පතිවරයා කිව්වා මේ ඇති සංගීතයක් නැහැ ඒකින්ද මේ පත්තිම් බාර දෙන්න බෑ කියලා නමුත් නැවත ඉතින් ගාල්ලි කන්තරුවට ගියාම එතනින් ලිපියක් දුන්නා මේ ගුරුතුමියට පත්තිම් බාර දෙන්න කියලා මට උගන්වන්න දුන්නේ සංගීත විෂයෙ නෙමෙයි ඉතින් බලන්න දැන් මේවත් ජීවිතේ බලන්න මම ජය ගත්තේ කොහොමද කියන්නේ මොකක්ද ඇත්තටම උගන්වන්න දුන්නේ මට උගන්වන්න දුන්නේ සෞඛ්‍ය විද්‍යාව ගෘහ විද්‍යාව සහ කිසිසේත්ම මට නොගැලපෙන සරඹ සරඹ ඔව් ඉතින් නෑ නිකන් හිතලා බලන්න මානුෂීය පැත්ත ගත්තොත් ඒක නොකල යුතු දෙයක් නමුත් මම පසුවට උනේ නෑ මම ඒ වෙලාවේදී පිට්ටනියට දරුවන් එක්කගෙන ගිහින් දැරියක්ව ඉස්සරහට අරගෙන එයාට කියන මේ විදිහට කරන්න. ඒ අනුව අනිත් දරුවෝ ඒවා අනුගමනය කරනවා. මම ඒ කිසිම දවසක මම බෑ කිව්වේ නෑ. බෑ කිව්වෙත් නෑ නෑ කියන්නෙත් නෑ. ඒ මගේ ජීවිතේ හැටි. කලින් අපට කොයින්දා පුරු කලින් අපට කොයින්දා කොහොමද මේ රාත්‍රී කාලයේ සංගීත ප්‍රසංග වලට සහභාගී වෙලා කොහොමද උදේ පාසල් ගියේ? ඔව් සමහරදාට ගෙදර එන්නේ 4:00 පාට. නමුත් මම කිසිම දවසක ගුරු වෘත්තිය මේ මගේ හරියේ නෑ. මොකද මේ දරුවා කියන්නේ හෙට දවසේ ලෝකය. හෙට දවසේ අනාගතේ. උන්ගේ අනාගතය තියෙන අපේ යතේ. ගුරු වරු හැටියට. මොකද අපි ඇත්තටම අපි පාසලේදී අම්මා කෙනෙක්. දරුවන්ගේ අම්මා කෙනෙක්. මම නම් දරුවන්ට අම්මා කෙනෙක් විතරක් නෙමෙයි. ජීහෙලියක් වුණා. එතකොට ඒ තුලින් ඇයිගේ අධ්‍යාපනයේ පමණක් නෙමෙයි. ඇයට ජීවිතේ ජය ගන්න අවශ්‍ය වෙන දේ මගෙන් ඔවුන්ට ලැබුණා. ඉතින් ඒ නිසා මම අදටත් ඉතාමත් සතුටු වෙනවා ආපහු හැරිලා බලනකොට මං කිසිම වගකීමක් පැහැරහරින්නේ නැතුව ඉෂ්ට කළා. මම උගන්නපු පාසල් වල අයත් ඒක දන්නවා. මම හිතන්නේ ඕනෙම කෙනෙක්ගෙන් ඇහුවොත් කියයි නීලහඳ ගුරුවරියක් කියලා. එතකොට මේ නීලා වික්‍රමසිංහ මහත්මියත් සමග කතා කරනකොට ඔබතුමියගේ ජීවිතය තුළ තවත් සුවිශේෂී දෙයක් තමයි ඔබතුමිය ටෙලිනාට්‍ය සඳහා සංගීත අධ්‍යක්ෂණයෙන් දායක වුණා. ඒ ගැනත් සඳහන් කරමු. නැත්තම් ඒක ලොකු රික්තයක් වෙනවා වැඩසටහන තුළ අපි කතා නොකළොත්. ඊට කලින් මම කියන්න කැමතියි මම ඉතාමත් වාසනාවන්ත තැනක් තියක් කියලා මම ඔයිට කලිනුත් කිව්වා. ඒකට හේතුව තමයි පද්මශ්‍රී පණ්ඩිත් අමරදේවයන්ගේ සිට අද දවසේ මේ ශේෂ්ත්‍රයට එකතු වන ගායක ගායිකාවන් සඳහා තනු නිර්මාණය කරලා සංගීත අධ්‍යක්ෂණය කරන්න මට අවස්ථාව ලැබුණා. ගීත බොහෝ ගණනක් එදා සිට අද දක්වා.
ඒක මට මගේ ජීවිතයට ලොකු සම්පතක් වුණා. ඒ අතරතුරේදී තමයි මට නිකිණිවැස්ස කියන රංජන් ද සිල්වා මහත්මයාගේ නිකිණිවැස්ස ටෙලි වෘතාන්තයේ සංගීත අධ්‍යක්ෂණය කරන්න ලැබුණේ. ඊට පස්සේ රොෂාන් කුරුප්පු කියන මහත්මයාගේ විහංග ගීතය කියන ටෙලි වෘතාන්තයටත් සංගීත අධ්‍යක්ෂණය කරන්න ලැබුණා. මේ මා පෞද්ගලිකව දන කාරණයක් ඔබතුමීගෙන් විමසන්නේ, ඔබතුමිය සහ කපිල හේරත් මහතා මේ රෝගී පුද්ගලයන්ට එහෙම උපකාර කරනවා. ඉතාමත් ස්ව කැමැත්තෙන් ඉදිරිපත් වෙලා ඔවුන් සඳහා අවශ්‍ය කටයුතු සිදු කරනවා. ඇයි එහෙම දේවල් සිදු කරන්නේ ඔබතුමීලා? මිනිස් ආත්මයක් ලබන්නේ ගොඩක් අමාරු වෙන්නේ. බොහෝ පින් කරන්න ඕන මිනිස් ආත්මයක් ලබන්න. එතකොට මිනිසෙක් වෙලා මේ ලෝකයට ඉපදෙන ඕනෑම කෙනෙක් කැමති නිරෝගී වෙලා ජීවත් වෙන්න. ඒක මම විතරක් නෙමෙයි, මම හිතන්නේ සතා සීපාවා මේ සබහා දහම මේ සියලුම දේ කැමති නිරෝගීවත්ව ජීවත් වෙන්න. ඉතින් මම ලෙඩ දුක් හැදිලා මම විඳපු කොයි තරම් අභාග්‍ය සම්පන්න කාල සීමාවල් මං ගත කළාද කියන දේ මගේ හදවතේ අඩියෙම තියෙනවා. එතකොට මං නිතරම බලන්නේ තව කෙනෙකුට මගේ හතුරෙක් වුණත්. ඇත්තටම රෝගියෙක් කියන්නේ ඉතාමත් අසරණ කෙනෙක්. ඒ අයට පිහිට වෙන්න අපි දෙන්න කවදාකවත් මැලි වෙන්නේ නැහැ. මොකද අපි නිතරම අපි දෙන්න කරන්නේ යම්කිසි රෝගයක් පිළිබඳයි එක්කෝ ඒ සඳහා ඉන්න වෛද්‍යවරු නැත්නම් වෙද මහත්තුරු පිළිබඳ හොයනවා. හොයලා ඒගොල්ලන්ගේ කොහොමද ඒගොල්ලන් අපි සම්බන්ධ කරගන්නේ ඒ කාරණා සීලුම පොත්වල ලියලා තියෙනවා. ඉතින් බොහෝ දෙනා අපිට කතා කරනවා අනේ මේ සඳහා කාටද අපි පෙන්වන්න ඕන. ඉතින් අපි ඒගොල්ලන්ට මේ මාර්ගය පෙන්වනවා. ඔව, මේ ඔබතුමිය ඒ රෝගීන්ට උපකාර කරනවා වගේම මේ ළඟදිම තවත් ඉතාමත් දැවැන්ත පුණ්‍ය කර්මයකට අත ගහලා තියෙනවා. අපි මේ වැඩසටහන ආරම්භන ප්‍රේක්ෂකයන්ට ඒ පිළිබඳවත් සඳහන් කරමු. ඒක තමයි අනුරාධපුරයේ පාණිග්ගම කියන ගමේ නීල මහා සෑය කියලා චෛත්‍යයක් නිර්මාණය කරන්න, චෛත්‍යයක් තනන්නට අපි අතහිත යොදවලා තියෙනවා. ඉතින් මම හිතන්නේ මේ ජීවිතේ කරගන්න ලොකුම පින්කම ඒක කියලා. මොකද අපි මේ චෛත්‍ය නිර්මාණය කරන්න රුවන්මැලි සෑයේම ආකෘතියක් හැටියට, නමුත් ඒ ගර්භය තුලට ගිහින් ඇතුළට ගිහින් තමයි වන්දනාමාන කරන්න කළුතර බෝධි වහන්සේ ළඟ වගේ, චෛත්‍ය ළඟ වගේ. ඒ විදිහට තමයි අපි සැලසුම් කරලා තියෙන්නේ. ඒ පාණිග්ගම කියන ගමේ ගම්වැසියොත් ඉතාමත් හරිම දුගී දුප්පත් අය වුණාට හරිම කරුණාවන්ත, හරිම ගුණවන්ත කොට්ටාසයක්. ඉතින් අපි තීරණය කළා තියෙනවා ළඟදිම එහි මුල් ගල තියලා ඒ දේවල් කරලා ඒ ගමේ අයටත් ඒ දරුවන්ට ඒ පවුල්වලට ඒගොල්ලන්ගේ ජීවිත සුරක්ෂිත කරන්නටත් වැඩ කටයුතු කරන්න ඕනේ කියලා අපි තීරණය කළා. ඉවරයි, ළඟදීම දවසක මේ නීල මහසෑය හදන්නට අපි පටන් ගන්නවා. මම හිතන්නේ අපිට මගේ රසිකයෝ වගේම මේ පිනට දහමට කැමති අය අපිට සුළු සුළු වශයෙන් හරි ආධාර උපකාර කරයි කියලා. මොකද ඒ වගේ දෙයක් කළාම හිතට ලැබෙන සතුට අපිට මරණ මොහොතේදී ඒ සතුටත් එක්ක තමයි අපි මේ ලෝකෙන් චුත වෙලා යන්නේ. සිලින් බිලින් ඌරු වලලු පාට හතේ මාල
වැඩසටහන් නරඹන ඔබතුමියගේ ප්‍රේක්ෂකයන් ශ්‍රාවකයන් බොහෝ වෙලාවට හිතනවා මේ සංගීත සම්දර්ශනවල මේ නීලා වික්‍රමසිංහ දැන් දකින්නට ලැබෙන්නේ නැහැ කියලා. ඔවුන් මැසිවිලි නගනවා. ඇත්තටම ඇයි එහෙම දෙයක් කරන්නේ? ඔබතුමිය මේ සංගීත ප්‍රසංගවලට සහභාගී වෙන්නේ නැත්තේ ඇයි? අපි ඒකටත් උත්තර දෙමු. ඇත්තෙන්ම ඔබ අදහස් කරන්නේ මේ එලිමහන් සංගීත ප්‍රසංග. ඒ එලිමහන් සංගීත ප්‍රසංගවල බොහෝ කාලයක් අපි එදා කාලේ ඉඳන් සහභාගී වුණා. සමහර දවස්වලට ඒ කාලේ එක දවසට සංගීත ප්‍රසංග 6-7ක් කරනවා මේ එක රාත්‍රියක් තුලදී. එහෙම කළා මං කිව්වේ ගෙදර එන්නේ හතරමාරට පාට ඊට පස්සේ පාසලෙත් යනවා. මෙහෙම තිබුණට ටික කාලයක් යද්දී මේ තුල මට තේරුණා එක එක තරඟකාරීත්වයක් ඇති වෙනවා කියලා. ඒ නිසා පොඩ්ඩක් එතනින් ඈත් වුණා. ශාලාවල් තුල කරන ප්‍රසංගවලට විතරයි සහභාගී වුණේ. නමුත් දැනට වසර මම හිතන්නේ 5කට විතර කලින් කිරිල්ලවල ප්‍රසංගයක් කරද්දී මට මේ සංවිධායක මහතෙක් මට කතා කරලා කිව්වා, අනේ මේකට නම් බෑ කියන්න එපා, මේ ප්‍රසංගයට කොහොම හරි එන්න, ඔබතුමියගේ රසික රසිකාවිය බොහෝ ඉන්නවා, එක දවසකට විතරක් එන්න කියලා. මම මේ ඉල්ලීම දින දැන් දවස් අද කතා කරනවා, හිටත් කතා කරනවා. මමත් හිතුවා ඇත්තෙන්ම මේ එලිමහන් ප්‍රසංගවලට මම මේ දකින දේ මම ඇත්තටම දකින දේ මං කියන්නේ එලිමහන් සංගීත ප්‍රසංගවලට දැන් සෙනග එන්නේ මුදලක් වියදම් කරන්න අමාරුනේ. සමහරලාට රුපියල් 100යි ටිකට් එක, සමහරලාට සතයක්ක් ගන්නෙ නැහැ. එතකොට දැන් බෑන්ඩ් එක වේදිකාවේ මේ වාදනය කරනකොට ඒ සද්දෙට තමයි අරගොල්ලෝ ගෙදර ඉඳලා මේ ලිපේ හොද්දක් තියෙනවා නම් ඒක ලිප බහලා ගෙදර ඇඳන් ඉන්න ඇඳුම් පිටින්ම මුකුත් පවුඩර් ඔලුව පීරලා මේකප් දාලා එහෙම එකක් නැහැනේ. ඇවිල්ලා අර එතෙන්දි ලබන සතුට මොන තරම් සතුටක් දෙයි ලබන්නේ. ඒ සතුට ඒගොල්ලන්ට අපිට දෙන්න බෑනේ මේ ශාලාවක් තුළ. ඇයි කොළඹට එන්නත් බෑ, ඒ ශාලාවල් තුළ වල තියෙන ප්‍රසංගවලට මිල කරන මේ ගණන ඉහළයි, ඒගොල්ලන්ට දරන්න බෑ. ඒ නිසා මම කැමති වුණා. එදා මට දැනුණා ඇයි මම මෙච්චර කාලයක් මේගොල්ලන්ව මෙහෙම ඈත් උනේ මේගොල්ලන්ගේ කියලා. හැබැයි මම මගේ නිලුම් පොකුණේ අන්තිම කරපු ප්‍රසංගය සඳහා එක මේ නිලුම් පුකුණේ එක කොටසක් වෙන් කළා මගේ රසිකයෝ. ඒගොල්ලන්ගේ මම සල්ලි නොගෙන ඒගොල්ලන්ට නොමිලේ බලන්ට ඉඩහසර දුන්නා. මොකද මම ඇත්තටම අපේ ධනය තමයි මගේ රසිකයෝ, මගේ ධනය. මොකද මාව මේ තැනට උසවලා තිබිය ඔවුන් විසින්. මොකද මම කිසිම දැන් ඔබ දන්න කාරණයක් තියෙන මේක අපි ප්‍රසිද්ධියේ කතා කළාට කමන්නේ. හැම තැනකම තියෙන මාෆියානේ මේ සංගීත ශාස්ත්‍රය තුලත් ඒක තියෙනවා. මම එකකටවත් අයිති නැහැ. මං කාත් එක්කත් හොඳයි. නමුත් කිසිම මාෆියාකට නෑ මම. ඒ එහෙම වෙන්න හොඳක් නෑ. ඉතින් ඒ නිසාම මාව අද ඉන්න තැනට ඔසවලා තිබේ මගේ රසිකයන් විසින්. වෙන නැතුව සමහර සංගීත ශාස්ත්‍රයේ ඉන්න අයට බොහෝ අයගේ වටපිටාවෙන් ලැබුණ රැකවරණයක් ඉහළට යන්නට. අපිට එහෙම හිටියේ නෑ. ඒ කාලේ හිටියෙත් නෑ, දැනටත් නෑ, එහෙම බලාපොරොත්තුකුත් නෑ. ඉතින් ඒ නිසා මේ අපිට ආදරය කරන, මට ආදරය කරන රසිකයින්ව මට කවදාකවත් අමතක කරන්න බෑ. ඒ නිසා මම දැන් තීරණය කළා තියෙනවා ශාලාව තුල ප්‍රසංග සහ එලිමහන් ප්‍රසංග කියන කොට්ටාස දෙකටම මම සහභාගී වෙනවා කියලා. මොකද විශේෂයෙන්ම ඒ
ඒ දේ කරන්නට මම පෙළඹුණේ මගේ රසිකයෝ හින්දා. ඔබතුමිය 2011 ජාත්‍යන්තර සම්මානයකින් පිදුම් ලැබුවා. අපි ඒ ගැනත් සඳහන් කරමු. 2011 වසරේ මාර්තු 8 වෙනිදා ජාත්‍යන්තර කාන්තා දිනයේදී රටවල් 176ක් සහභාගි වෙලා තිබ්බා. ඒ රටවල් 176න් ශ්‍රී ලංකාවෙන් කලාශේෂ්ත්‍රයෙන් තේරුණේ මාව. ඉතින් මට ජාත්‍යන්තර සම්මානයක් ලබන්න අවස්ථාවක් හිමුණා. මං ඒ ගැන ඉතාමත් නිහතමානීව ඔබතුමිය අභියෝගවලට අභියෝග කරමින් නැගී සිටි කාන්තාවක්. මේ වැඩසටහන් නරඹන තරුණ තරුණයන් දැන් හිතනවා ඇති, මටත් කවදහරි මේ නීලා වික්‍රමසිංහ වගේ කෙනෙක් වීමට ඇත්නම්, රටට යමක් කිරීමට ඇත්නම් කියලා. ඔබතුමියට ප්‍රවීණෙක් විදිහට ඔවුන්ට දීමට තියෙන උපදේශය කුමක්ද? ප්‍රධානම දේ තමයි තමන් කරන දේ, තමන් කරන ශේෂ්ත්‍රය, තමන් කරන රැකියාව, ඒ හැම දෙයකම මුලින් අවංකවම ආදරය කරන්න ඕනේ. ඊට පස්සේ ඒ හැම දෙයක් ගැනම හොඳට අධ්‍යයනය කරන්න ඕනේ. තමා තුළ තියෙන දක්ෂතාවයේ දවසින් දවස ඉදිරියට ගන්නට තමා විසින්ම වැඩ කටයුතු කරගන්න ඕනේ. අපිට උපතින් ලද හැකියාව වැඩි දියුණු කරගන්න හැකියාව ලැබෙන්නේ අප තුළින්මයි. ඒ නිසා කැපවීමෙන් වැඩි කරන්න ඕන. අනිත් කාරණේ තමයි කිසිම කෙනෙක් අභිභවා යන්න උත්සාහ කරන්න එපා. මම පළවෙනියා කියලා හිතන්නත් එපා. තරඟකාරීත්වයට වැටෙන්නත් එපා. තව කෙනෙක් දිහා බැලලා අනේ මටත් අරයා වගේ වෙන්න ඕන නම් මම මගේ තුලින් මගේ ශක්තියෙන් ඉදිරියට එන්න ඕනෑ කියන හැඟීමෙන් කටයුතු කරන්න, කැපවීමෙන් අදිෂ්ඨානයෙන් ආත්ම ශක්තියෙන් වැඩ කරන්න කවදාකත් ජීවිතය ජය ගන්නවා මිසක් පරාජය වෙන්නේ නැහැ. අලුත් අයට විතරක් නෙමෙයි ඕනෙම කෙනෙකුට මට කියන්න තියෙන එච්චරයි, ජීවිතේ ජය ගන්න නම් ඉස්සෙල්ලම තමන්ට ආදරය කරන්න, ඊට පස්සේ අපි අවට අයට ආදරය කරන්න, හැමෝටම එක වගේ සලකන්න, බොරුව වංචාව කපටිකම අත්හරින්න, ආත්මార్థය අත්හරින්න. එතකොට තමයි ජීවිතයත් ලස්සනයි. අපි හැම කෙනෙක්ම ලස්සන වෙනකොට මුළු ලෝකෙම සුන්දර. බේන්ම ස්තුතියි. අද